කපන්නද ඇහුවාම හා කිව්වා. පඩු කරඳ ගහගෙන බන්දුල කියයි සාලිය කුමාර ගුණසේකර ඉදිරිපත් කරන වර්තාව. දාරලුව ප්‍රදේශයේ තිබූ පඩු කරඳ ගස කැපීමට කැබිනට් අනුමැතිය ලබා දෙන ලෙස තමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවත්, පඩු කරඳ ගස් ඕනෑතරම් තිබෙන නිසා මෙම ගස කපා දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබුණු බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මාර්ග ඇමති බන්දුල ගුණවර්ධන පැවසී කියලා තමයි වාර්තා කරන්නේ. දැන් මේක කියන විදිහට ඇත්තටම පඩු කරඳ කියලා කියන්නේ මොනවද? ෆ්ලෝඩියා සෙලොනිකා කියන ශාකය. ඉතින් මේ සම්බන්ධව බොහෝ සෙයින් කතා බහට ලක් වුණා. ඔබට මතක ඇති දේවානිව, දේවානි හරහා තමයි ඇත්තටම මේක බොහෝ සෙයින් කතා බහට ලක් වුණේ. මීට මම හිතන්නේ අවුරුදු 3කට විතර කලින් තමයි මේ සම්බන්ධව කතා වුණේ. මොකද ක්‍රෝඩියා සෙලොනිකා කියන ශාකය මහාමාර්ග අමාත්‍යංශයට තිබුණු ලොකු ප්‍රශ්නයක්. ඒ තමයි මහාමාර්ගයේ විශේෂයෙන්ම මේ හයිවේ එක අධිවේගී මාර්ගයේ ඉදි කරද්දී මහනුවරත් කොළඹත් ව්‍යාකරන දැන් මේ ශාකය මැදි වෙලා තමයි යන්නේ. එතකොට දැන් මේක බේරලා අනිත් පැත්තට ගන්න නම් විශාල ප්‍රමාණයක මුදල් නාස්තියක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ සම්බන්ධව දැන් කපනවද නැද්ද කියන එක සම්බන්ධව තිබ්බේ. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත ගස ඉවත් කළ බවද ඔහු කිව්වා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුදා මෙතුවරයා තමයි මේක කියලා තියෙන්නේ. පඩු කරඳ ගස වෙනුවට එම ගස් 200ක් පැලකිරීමට සැලසුම් කර ඇතැයිද ඔහු පැවසුවා කියලා තමයි වාර්තා කරන්නේ. ඉතින් එතකොට කොහොම හරි ඔන්න දන්නෙත් නැ කපාගෙන ගිහිල්ලා වගේ කතාවක් තමයි කියන්නේ. අන්තිමේදී දේවානි මහත්මිය මොකද කියන්නේ කියලත් බලන්න අපි දැන් බලාගෙන ඉන්නවා. සහ පරිසර වේදීන් මේ කාරණාව සම්බන්ධව මොකද්ද කියන්නේ කියලා බලන්න අපි බලාගෙන ඉන්නවා.